මේ දැන් සෞඛ්‍යංශයෙන් නිකුත් කළ විශේෂ නිවේදනය මෙන්න. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඊයේ දිනේ තුල බස්නාහිර පළාතෙන් නව ආසාදිතයින් 1500කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ඊයේ දිනේ තුල දිස්ත්‍රික්ක 8කින් 100කට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඉන් වැඩිම සංඛ්‍යාවක් පෙරේදා දිනේ ඉතා අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වීමද විශේෂත්වයකි. පෙරේදා දිනේ ගම්පහ දිස්ත්‍රික්කෙන් දෛනික ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඊයේ දිනේදී ගම්පහ දිස්ත්‍රික්කෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 591යි. කොළඹ දිස්ත්‍රික්කෙන් 455ක්, කළුතර දිස්ත්‍රික්කෙන් 437 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වීමත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ දිස්ත්‍රික්කය තුළ හඳුනාගෙනුණු ආසාදිතයින් සංඛ්‍යාව 1483යි. ගාල දිස්ත්‍රික්කෙන් ඊයේ දිනේදී ආසාදිතයින් 327 දෙනෙකු හඳුනාගෙන තිබේ. මීට අමතරව බදුල්ලෙන් 100ක්, මාතලෙන් 113ක්, පුත්තලමින් 136ක්, රත්නපුරෙන් 179ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ. විදේශ රටවල සිට පැමිණි පුද්ගලයන් 46 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරටින් ඊයේ දිනේදී හඳුනාගෙනුණු ආසාදිතයින් ගණන 3039යි. මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 345118 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.